කතානායකතුමනි ස්තුතිවන්ත වෙනවා විශේෂම අද දවසේ මේ පනත පිළිබඳව අදහස් ඉදිරිපත් කරපු විශේෂම ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන සියලුම මැති අමාත්‍යවරුන්ටත් විපක්ෂයේ නියෝජනය කරන සියලු දෙනාට විශේෂම මේ පනතේ අද බොහෝ දෙනෙක් උත්සාහ කරන්න උත්සාහයක් ගත්තේ මේ පනත සංශෝධනය කිරීම මගින් විශේෂයෙන්ම ටෙන්ඩර් ක්‍රමයේ අහෝසි වෙලා විශේෂයෙන්ම මෙහි මිල ගණන් පිළිබඳව තනි අයිතියක් වෙනත් බාහිර පාර්ශ්වයක් විසින් තීරණය කරන්න කටයුතු කරනවා කියන එක. ගරු කතානායකතුමනි පැහැදිලිව කිව යුතුයි මේ සංශෝධනය තුලින් කරන්නේ නැවත වතාවක් මම කියන්නේ 2013 ඇතිවෙච්ච නෛතික බාධාවක් ඉවත් කිරීමේ කටයුත්ත පමණයි. විශේෂයෙන්ම අපි සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙනමම බලයක් තිබෙන අධිකාරියක් ඒකට ආවේනික වෙච්ච වෙනම පනතක් තිබෙනවා. මෙරට පුනර්ජනීය බලශක්තිය වෙනුවෙන් කටයුතු කිරීමේ අයිතිය එම අධිකාරිය තුලින් තීරණය කරන ලද එම අධිකාරිය විසින් බලපත්‍ර ලබා දෙන සුදුසුයි කියලා නිගමනය කරන ඒ පිරිසට අවශ්‍ය විදුලිය මිලදී ගැනීම සඳහා තිබුණු බාධාවක් නෛතික බාධාවක් ඉවත් කිරීමේ කටයුත්ත පමණයි මේ ස්තුතියෙන් සිදු කරන්නේ. ඒ නිසා ගරු ජන අධිකරු ජනාධිපතිතුමත් ගරු අග්‍රාමාත්‍යතුමත් ඒ වගේම අමාත්‍යවරු අපේ සියලුම මන්ත්‍රීවරු සියලු දෙනාම විශේෂයෙන්ම මේ සඳහා දැක්වූ සහයෝගයට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අපි මේ තුලින් බලාපොරොත්තු වෙන්නේ මේ රටට අවශ්‍ය පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති සංවර්ධනය කිරීම වගේම මේ රටට අවශ්‍ය විදේශ විනිමය ගලාගෙන යන එක ක්‍රමයක් හැටියට මේ ව්‍යාපෘති හඳුනාගෙන විශේෂයෙන්ම මේ රටේ ඒ අවශ්‍යතා දෙකම සම්පූර්ණේ කිරීමේ අවස්ථාවක් හැටියට මේ කටයුතු ඉදිරියට ගෙන යන. එනිසා කිසිම අවස්ථාවක මේක මේ තරඟකාරී මිල ඉවත් වෙලා මේ කටයුතු සිද්ධ වෙන්නේ නැහැ. මම නැවත වතාවක් කියනවා මේ මිල තීරණය කිරීම සිදු වෙන්නේ පාර්ශව කීපයක් එකතු වෙච්ච කමිටුවක් විසින්. මේ මිල තීරණය කිරීම සිදු කරන්නේ මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, මහා භාණ්ඩාගාරය, මහජන උපයෝගිතා කොමිෂන් සභාව, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, විදුලි බල මණ්ඩලය, විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය කියන මේ සියලුම ආයතනවල නිලධාරීන්ගෙන් සදුම්ලත් කමිටුවක් තමයි ඉතිහාසෙත් මේ මිල ගණන් තීන්දුව කරේ. අනාගතෙත් මේ මිල ගණන් තීන්දුව කිරීම සඳහා කටයුතු කරන්න කියන එක පැහැදිලිව කිව යුතුව තිබෙනවා. ඒ නිසා බොහෝ මන්ත්‍රීවරු යෝජනා කරා මේ ටෙන්ඩර් ක්‍රම පිළිබඳව. මම හිතනවා මේ පනතේ තියෙන යම් යම් ප්‍රතිපාදන පිළිබඳව අවබෝධයක් නැතුව තමයි ඒ කටයුතු කරේ. විදුලි බල මණ්ඩලයේ තියෙන මේ ප්‍රතිපාදන යටතේ ඒක කරන්න පුළුවන්කම තිබෙන්නේ ග්‍රිඩ් එකේ ටෙන්ඩර් කීමේ කටයුත්ත. ඒ නිසා අපිට යම් අවශ්‍යතාවයක් තියෙනවා නම් සුනිත් බලශක්ති අධිකාරියේ පනතේ ඔබ තමුන්නාසලා ඉදිරිපත් කළ තියෙන යෝජනා අපිට තව දවසක මේ පාර්ලිමේන්තුවේ දී පිළිබඳව අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඔබ තමුන්නාසලාගේ අදහස් යෝජනා අරගෙන කටයුත්ත කරන්න අපි බලාපොරොත්තු වෙනවා කෙනෙක් කියනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම මේ සඳහා අද පැමිණ සිටින සියලුම මන්ත්‍රීවරුන්ගෙන් මේ සඳහා පක්ෂව ඡන්දය ලබා දෙමින් මේ පනත සම්මත කිරීම සඳහා අපිට ඒ සහයෝගය ලබා දෙන්න කියන ඉල්ලීම කරනවා. ඒ වගේම ගරු කතානායකතුමනි අපි කනගාටු වෙන්නේ අපේ පැත්තේ ඉන්නේද්දී මේක කළ යුතුයි කියපු කට්ටිය එහා පැත්තට ගියා මේක එපා කියලා කෑ ගහනවා. අපේ පැත්තේ ඉන්නේද්දී කමිටුවට නිර්දේශ දීපු මේක කළ යුතුයි කියන දෙයක් මේවා අනිවාර්යයෙන්ම කළ යුතුයි කියපු කට්ටිය ඒ පැත්තට ගියා මේක වෙනස් වෙනවා. ඒ වගේම ගරු කතානායකතුමනි ඒ වගේම ඔව් මලීරන්ස් මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි ගරු ඇමතුමාගෙන් මම ඉල්ලා හිටනවා. මොකද මමත් ඔබතුමාලගේ පැත්තේ හිටපු කෙනෙක් හින්දා මම එහෙම පෙනී හිටීමක කරලා නැති හින්දා ඔබතුමා ඔය කියන කෙනා කවුද කියලා කියන්නේ නැත්නම් අපි ඔක්කොටම නිකන් අනවශ්‍ය මේ අවුලක් ඇති වෙනවා. ඒක කරන්න කියලා මම කියත්. හරි බොහොම ස්තුතියි. ඒ කියපු කෙනා කියන්න බැරි නම් ඔබතුමා කිව්වේ බොරුවක් කියලා අපිට පිළිගන්න වෙනවා. ඔබතුමා ගැන නෙවෙයි කිව්වේ කියලා මම කියන්න. ඔබතුමා ගැන නෙවෙයි කිව්වේ. මේ ටෙන්ඩර් ක්‍රියාවලියේ ගරු කතානායකතුමනි මේ ටෙන්ඩර් ක්‍රියාවලියත් පාවිච්චි කරනවා එක්තරා මාෆියා කණ්ඩායමක්. ටෙන්ඩර් ක්‍රියාවලිය පාවිච්චි කරනවා අඩුම මිල ලන්සු තියලා ගන්න. ඔඩ ප්ලීස් අද දින කටයුතු අවසන් වෙන තුරු කාලය ලබා ගැනීම සඳහා සභාවේ එකඟතාවයේ ගරු කතානායකතුමනි දැන් මේ ටෙන්ඩර් ක්‍රමය කියන එකත් හොඳ ගනුදෙනුවක්. ටෙන්ඩර් ක්‍රමය යටතේ මේ රටේ ටෙන්ඩර් කරපු කිසිම ව්‍යාපෘතියක් ඉස්සරහට යන්න දෙන්නේ නැහැ. මේ ටෙන්ඩර් ක්‍රමය යටතේ අඩුම මිල ගණන් වලට ලන්සු වලට ගන්නවා. එහෙම කරන ව්‍යාපාරික කණ්ඩායමක් ඉන්නවා.
ඒ ව්‍යාපාරික කණ්ඩායම ටෙන්ඩර් එක අරගෙන තමයි ගිහිල්ලා බලන්නේ ඒක විකුණන්න පුළුවන් කාටද කියලා. ඒක හොයන්න ආයෝජකයෝ හොයාගෙන යනවා. ඊට පස්සේ ගිහිල්ලා බලනවා ඒක තව කාටද විකුණන්න පුළුවන්ද කියලා බලනවා. අවුරුදු දෙක තුනක් ගිහිල්ලි වල ඇවිල්ලා කියනවා විදුලි බල මණ්ඩලයට දැන් මේ මිල ගණන් වලට කරන්න බෑ. මේ මිල සංශෝධනය කරොත් තමයි මේක කරන්න පුළුවන් වෙන්නේ කියලා. අපේ පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න එක්තරා මන්ත්‍රීවරකගේ මාමා කෙනෙකුත් ඉන්නවා මේකේ. හරි? අර ඕස්ට්‍රේලියාව පැත්තේ නගරක නමක් තියෙන්නේ. ඕස්ට්‍රේලියාව පැත්තේ නගරක නමක් තියෙන්නේ. හරි? එයා තමයි ගිහිල්ලා මේ ටෙන්ඩර් වල වැඩිම ටික ගන්නෙ. අරගෙන ඉවරලා ගිහිල්ලා විකුණන්න බලන අනිත් මිනිස්සුන්ට බ්‍රෝකර් වැඩේ කරනවා. බ්‍රෝකර් වැඩේ කරනවා. අර සිඩ්නි කියලා නමක් තියෙන එක්කෙනෙක්. බ්‍රෝකර් වැඩේ කරන්නේ. ටෙන්ඩර් එක හොඳයි එයාට. ටෙන්ඩර් එකේ ඔක්කොම දානවා ගන්නවා ගිහිල්ලා ඒක විකුණනවා වෙන වෙන මිනිස්සුන්ට. ඒ නිසා ගරු කතානායකතුමනි මේ අපි මේ කරන කාර්යභාරය කරන්නේ සත්භාවයෙන්. මේ රටේ ජාතික අවශ්‍යතාවය ඉෂ්ට කරන්න කරන කාර්යභාරයක්. ඒ නිසා මේ කාර්යදී අපි කාටවත් ඇඟිල්ල දික් කරන්න බැරි වෙන විදියට ගරු කතානායකතුමනි අගමැතිතුමත් අතිගරු ජනාධිපතිතුමත් කිව්වා අපි මහා පරිමාණයේ ආයෝජක වෙනවනම් අපි මෙගවොට් 100ට වැඩිය ආයෝජන වලට යම් පුද්ගලයෙක්ට බලපත්‍ර ලබා දෙන බලාපොරොත්තු වෙනවනම් අපි අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ පිළිබඳව ඊට පෙර දැනුවත් කිරීම අපි යෝජනාවක් හැටියට මේ පනත ඇතුළට ගෙනල්ලා තියෙනවා. ඒ නිසා අද මේ කරන්නේ 2013 වර්ෂයේ ඉඳලා තිබුණු නෛතික බාධාවක් ඉවත් කිරීමේ කටයුත්ත. ඒ නිසා අපි ආණ්ඩුවක් හැටියට මම විශ්වාස කරනවා අපිට සියලු දෙනාට රටක් හැටියට වගකීමක් තියෙනවා මේ කටයුත්ත තවදුරටත් ඉදිරියට ගෙන යන්න ශක්තිමත්ව කටයුතු කිරීමට. ඒ වෙනුවෙන් කතා කරපු මම දන්නවා අද අපි පක්ෂ විපක්ෂ හැටියට බෙදිලා හිටියත් අද විපක්ෂය නියෝජනය කරන බහුතර දෙනා මේකට එකඟත්වයේ පළ කරලා තියෙනවා. සමහරුන්ට ඡන්දය දීමට නොහැකි වුණත් ඡන්දය නොදී මෙතනින් පිටත් වෙලා කියලා තියෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය ගරු ඇමතිතුමනේ දැන් ඔබතුමා කිව්වා විශාල ව්‍යාපෘති මෙගාවට් 100 200 300 පාර්ලිමේන්තුව දැනුවත් කරන්න කටයුතු කරනවා කියලා. ඔබතුමාලා කොන්ත්‍රාත් කරුවා එහෙම නැත්නම් ආයෝජකයා තෝරලා මේ පාර්ලිමේන්තුවේ අපිව දැනුවත් කරන්න ඕනේ අපිට ඒක දැනගන්න පුළුවන්. ඒකෙන් වෙන්නේ නැහැ මේ 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 අපි බලාපොරොත්තු වෙන මුඛ්‍ය කාරණේ මොකද අපි කියන්නේ කම්පිටිටිව් බිඩින් යන්න ජාත්‍යන්තර හෝ දේශීය වශයෙන් කියලා. හැබැයි ඔබතුමාලගේ දැනුවත් කිරීම පාර්ලිමේන්තුව ප්‍රමාණවත් නැහැ. එහෙනම් පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත් කරන්න ඔබතුමාලා. ගරු කතානායකතුමනි හරි මේ ඉදිරිපත් කරන සංශෝධනයක් තියෙනවා ඒකට ඔබතුමාලා කැමතිනම් ඡන්දේ දෙන්න අකමැතිනම් ඡන්දේ නොදී ඉන්න. ඒක ඔබතුමාලගේ අයිතියක්. අපි ආණ්ඩුවක් හැටියට තීන්දුව ගන්න ඔබතුමාලට ඕන විදිහට නෙවෙයි. ආණ්ඩුවේ තීන්දුව ගන්න අපිට අවශ්‍ය විදිහට. ඒ අපි ආණ්ඩුවේ තීන්දුව ගත්තම ඔබතුමාලාසේ කටයුතු කරන්න. හරි? ඒ නිසා ඔබතුමාලාසලා වෙනුවෙන් අද අපි මේ පනත ඉදිරිපත් කළා තියෙනවා. ගරු කතානායකතුමනි නැවතවතාවක් ස්තුතිවන්ත වෙනවා. මේ 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 පනත සංශෝධනය කිරීම තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ වසර ගණනාවක් තිස්සේ මම ගරු කතානායකතුමනි මම උදේවරුවෙත් කිව්වා බලපත්‍ර ලබා දීලා තිබුණු ජලවිදුලි බලාගාර මෙගවොට් 600 මෙගවොට් 580ක් තියෙනවා. අවුරුදු 3ක් තිස්සේ බලපත්‍ර ලබා දීලා මිලදී ගැනීම ගිවිසුම් ගත වෙලා නැහැ. සුලම් බලාගාර මෙගවොට් 769ක් තියෙනවා. ගිවිසුම් ගත වෙලා බලපත්‍ර ලබා දීලා මිලදී ගැනීම ගිවිසුම් කළා නැහැ. සූර්ය බලාගාර 2558ක් මෙගවොට් තියෙනවා. බයෝමාස් මෙගවොට් 196ක් තියෙනවා. එනිසා ගරු කතානායකතුමනි ප්‍රොවිෂනල් අප්‍රූවල් එකක් කියන්නේ බලපත්‍රයක් කියන්නේ ප්‍රාථමික තනතුරක්. ඒ ප්‍රාථමික තත්ත්වයේ තියෙන ප්‍රොවිෂනල් අප්‍රූවල් එකක් තිබුණ මොලේට මෙගවොට් 600 ගන්න බෑ. ලංකාවේ මිනි හයිඩ්‍රෝපවර් තව හදන්න පුළුවන් 100කට අඩු ප්‍රමාණයක්. ඒකට ගන්න පවපතස හරි ඔබතුමා කතා කරගෙන යන්න. අර කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ ඉන්නෝ කොන්ත්‍රාත් කරන කට්ටියක් ඉන්නවා මේ විදුලි බලාගාරවල. ටෙන්ඩර් කරන කට්ටියක් ඉන්නවා වෙනම. ඒ කණ්ඩායම ඉන්නවා. මම කියන්නේ මේ ප්‍රොවිෂනල් අප්‍රූවල් දීපු විතරක් නෙවෙයි එනර්ජි පර්මිට් එක දීලා පවර් පර්චේසින් අග්‍රීමන්ට් එක යන්න බැරි වෙච්ච. ඒ නිසා මේ සියලු දේවල් සම්පූර්ණ කරපු මිනිස්සු. ඒ නිසා ගරු කතානායකතුමනි අවසාන වශයෙන් මේක ඉතාමත්ම වැදගත් සංශෝධනයක්. ඒ සංශෝධනය තුලින් අපි බලාපොරොත්තු වෙන අතිගරු ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන 70%ක පුනර්ජනීය බලශක්ති ඒ අරමුණ ඉෂ්ට කර ගැනීම සඳහා අවස්ථාවක් ලැබෙනවා කියන එකත් මතක් කරමින් ඒ සඳහා සියලු දෙනාගේ සහයෝගය ලබා දෙන කියන නැවත වතාවක් ඉල්ලීම කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.